like you. Be strong to hold the powers of the sun. To dream, believe in strength. Now I'm the only one. Only one. රසවත් දේවල් සොයාගෙන ඔයාලව අදත් අපේ චැනලෙට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් අපේ චැනල එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මතක ඇතුව bell icon එක click කරන්න. ඔයාලට මතක ඇති අපි කලින් කරපු වීඩියෝ එක අපි ගාල්ලේ මහමෝදර රතු අයියේ රයිස් කඩේ ගැන කිව්වා. මුළු ලංකාවම මේ රයිස් කඩේ ගැන කතා කරානේ. ලංකාවේ ගොඩක් පැතිවල මිනිස්සු ඇවිල්ලා ඒ රයිස් කඩෙන් රයිස් කෑවා. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ ඒ රයිස් එකට හරින ඩෙසර්ට් එකක් ගන්න. පුදුමේ කියන්නේ රයිස් එක තිබුණෙත් ගාල්ලේ. අපි ඩෙසර්ට් කන්න ඇවිල්ලා තියෙන්නේ අද ගාල්ලේම තියෙන කඩේක. කඩේ ගැන පොඩි දෙයක් කියන්නම්. මේ කඩේ තියෙන්නේ ගාල්ලේ මේ ප්‍රධාන වීදියේක. කඩේ නම තමයි පෝසන් අයිස් ක්‍රීම්. ඒගොල්ලන්ගේ නම්බරයක් දාලා තිනවා කඩේ. ඉතින් අපි අද කන්න යන්නේ ඩෙසර්ට් එක මොකද්ද කියලා අපි ඇතුළට ගිහිල්ලා කියන්නම්. එන්න යන්න මාත් එක්ක. කොත්තු. මේ කොත්තු කියන එක ලංකාවේ අපිට හරි පුදුම කෑමක් නෙමෙයි. හැමදාම ගොඩක් කට්ටිය කොත්තු කනවා. මේ කොත්තු වර්ග ගොඩක් තියෙනවා අපේ රටේ. බිත්තර කොත්තු තියෙනවා, චිකන් කොත්තු තියෙනවා, ඒ වගේම චීස් කොත්තු තියෙනවා. මේ කියන කොත්තු හැමදේම ඕගොල්ලෝ කාලා ඇති. ඒත් ඔයාලා කාලා තියෙනවද අයිස්ක්‍රීම් කොත්තු කියලා දෙයක්? අද වැඩසටහනෙන් ගේන්නේ මේ අයිස්ක්‍රීම් කොත්තු කියන දේ ගැන. දැන් තමයි අපි ආපු වැඩේ කොහොම රසවත්ම හරිය තියෙන්නේ. ඉතින් කඩේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ මතක ඉන්නවා මහේෂ් මල්ලි. මල්ලි මල්ලි තමයි මේ කඩේ කරගෙන යන්නේ. මල්ලි මේ කියන්න පුළුවන්ද වැඩි හරියක්ම විකිනෙන කොත්තු මොනවද තියෙන්නේ කියලා? අයිස්ක්‍රීම් කොත්තු වල හරියක්ම නම් අයියා පික්කට්. ඔව්. එතකොට මයිලෝ නේ. ඒකේ බනානා ඩෙලා කොත්තු වර්ග නම් ටික තමයි මේ වැඩි හරියක්ම යන්නේ. ඔව්. සාමාන්‍යයෙන් සන්ඩේ අයිස්ක්‍රීම් එකෙන් නම් ටවර් එක යනවා. ආ. ඊළඟට චොකෝඩි ලයිට් එක වගේ, ෆයින් ලොකේස් එක වගේ. ඒක ඇත්තට මේ ගොඩක් වෙනසක් තියෙනවා. අපිට දැන් මේ ෆොටෝ බලලා දුනත් මේ එක එක විදි එක එක තාල එක එක හැඩයට හදපු මේ අයිස්ක්‍රීම් දාලා හදපු කෑමක් ගොඩක් තමයි තියෙන්නේ. මේ ඇත්තම කිව්වොත් මේක මෙතනින් බලනකොට වැඩිය කාලම දැන් එක තමයි ඉතින් මේ අපිට බලා ගන්න රස. දැන් මල්ලි තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍ය අයිස්ක්‍රීම් මේ කොයි මේ අයිස්ක්‍රීම් කොත්තු අය අතර තියෙන වෙනස මොකක්ද? සාමාන්‍ය අය අයිස්ක්‍රීම් වල අයිස්ක්‍රීම් නම් තියෙන වැනිලා, චොකලට් ඒ වගේ. ඔව්. මේක අපි හදන කිරි එකක් තියෙනවා. හා. ඒ කිරි එකට තමන්ගේ චොයිස් එක තමයි කොත්තුවට දාන්නේ. හා හා. අර බිත්තර කොත්තුව, චිකන් කොත්තුව වගේ වෙන් කරනවා වගේ තමයි මේකේ තමන්ගේ චොයිස් එකට තමයි වෙන් කරන්නේ. හා හා. කිරි එක. ඉතින් ඉතින් තමන්ට අපේ තමයි. අපේ චොයිස් එකට අනුව අපිට ඕන ෆල්සියක් දාලා ඒක තමයි වෙනස් වෙන්නේ. අනේ මලෙද මේ මේ කෑමත් එක්ක සාමාන්‍යයෙන් අර අපේ රටේ කට්ටියට මේ ටිකක් නුහුරු කෑමක්නේ. දැන් මේ ෂොප් එකට මල්ලිලාගේ වැඩිපුරම එන්නේ මේ අපේ රටේ කට්ටියද නැත්නම් පිට රට කට්ටියද? නෑ නෑ මේගොල්ලෝම එනවා. ඔව්. මේ දවස්වල නම් අපේ රටේ කට්ටිය විතරයි වැඩි හරියක් එන්නේ. කලින් ප්‍රශ්නයක් වුණානේ. ඔව්. ඒකින්ද දැන් විදේශ කට්ටිය පොඩ්ඩක් අඩුයි. හා.
මල්ලි දැන් කියපු ගොඩක් දේවල් එක මට හිතා ගන්න බෑ මොන අයිස් ක්‍රීම් එක තෝරගන්න කියලා. ඉතින් මේ මෙනු එකක් තියෙනවා මෙතන තියලා මේ පොඩක් පෙල්ලලා බලමු මේ මේ වෙලාවේ කන්න පුළුවන් මේ රසම අයිස් ක්‍රීම් කොත්තු මොකක්ද කියලා පොඩක් බලමු. මේ ගොඩක් දේවල් තියෙනවා. මේක වැඩේ දින මට මේක ගොඩක් වෙලා තෝරන්න වෙනවා. මේ වෙලාවත් එක්ක මට හිතට ගිය දේ මන් ටක්කාලා තෝරගන්න. හරි මේ මෙන්න මේක තමයි මට මේ වෙලාවේ කන්න ආසිතුණු අයිස් ක්‍රීම් කොත්තුව. මල්ලි මේක හදාගන්න පුළුවන් වේද? පුළුවන් නේ. එහෙනම් මේ මොකද්ද මේ? මොඩක් කියු විස්තරය. මයිලෝ. මේ තියෙන මොනවද මල්ලි? යට. ඒ කියන්නේ මයිලෝ බෝලයි මයිලෝ ඩස්ටර් දාලා තමයි මේක. අපේ චොයිස් එකේ තෝරගන්න දේවල්. හරි. එහෙනම් මල්ලි අපිට මේක හදලා දෙන්න. අපි බලමු මේ මේක හදන්නේ කොහොමද කියලා. මට මතක ඇති මේ මහානුවර රතුවේ රයිස් කඩේ අපි කරපු වීඩියෝ එකේදී මේ අපි කිව්වනේ කාලා රයිස් එකේ රස මොකක් වගේද කියලා කියනවා කියලා. ඒත් මේ අපිට කියන්න බැරුණා. ගොඩක් කට්ටිය කමෙන්ට් වල අපිට කියලා තිබුණා මේ රයිස් එක කෑවට රයිස් එකේ රස මොන වගේද කියලා කිව්වේ නැහැ කියලා. ඉතින් මේ අද මේ අයිස් ක්‍රීම් කොත්තු කන්න ආපු වෙලාවේ අපි එහෙම කරන්නේ නැහැ ඔයාලට. අපි මේක කාලා රස මොන වගේද කියලා අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා. අපි කාලා බලමු මේ රස කොහොමද කියලා. මේ ලස්සනට තියෙනවා. Thank you මල්ලි ලස්සන හදලා තියෙනවා වැඩි. මේ අපි කාලා කතා කරමු. ඉතින් ඔයාලට කියන්න තියන්නේ ගාල්ලේ ආවොත් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා මේ ෂොප් එකට ඇවිල්ලා
මේ රසවත් අයිස්ක්‍රීම් කොත්තුවක් කාලා යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ ඊළඟ දවසකත් අපි මේ වගේම රසම රස කෑමක් කරන් ඔයාලට පෙන්නනවා. ඉතින් එතකන් ප්‍රාර්ථනා කරනවා ඔයාලට ජය වේවා. අයබෝවන්.